Good evening, you all. Good Everyone. evening, sir. Good 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 evening, sir. ගුඩ ඔල් ෆන්ඩේන් බච් 13 කණ්ඩෑම තමයි අද අපි මේ විදිට හමුවෙන්නේ ෆන්ඩේන් බච් 30ක්ේෂන් ක්ටවට විති 5මට ඩුවට නවිට සෙල් බිහරි ඉක්මටම විනානි පහක් ඇතත ඩික්ේෂන් ක්ටි කරන්න කරලා දාන්න ලකුණ චට් බොක්ස එකට ඒවගේ මද පොත් බලනවා ෆොටෝ එකක් දාන්න ඕනේ වටස් එකට වැඩ හරිට අනවද කියලා බලන්න නිද චෙක් කරලා චට් බොක් එකට ලකුණ දාන්නේ ෆොටෝ එක දැමට පස්සේ වලයි වටස හෝම ගුප් එකට දරුවගේ ඇක්ටිවිට එක බලලා හරි වැරදි දාලා යටින් නමලියල පැහැදිලි ඡායාරූපයක් වටස හෝම ගුප් එකට දාන්න ඕනි. ඊට පස්සේ after that you can send me a message to the chat box also saying you are full of marks out of 5 පහෙන් ලකුණු ගන්න කියලා chat box එකටත් ඊට පස්සේ message එකක් දාන්න ඕනි. මේ හැම එකක්ම කරන වාට විනාඩි 5යි ලැබෙන්නේ. ඉක්මන් කරමු. අද පොත් බලනවා. දෙමාපියෝ රේට් පෙන් එක යස් කරනවද ස්ටාස් අලවනවද පොත්තොල වැඩ හරිට කරනවද දැන් පිළිවෙල කියන දේ නැද්ද කියන කාරණාව ලද බලනවා චැට් බොක්ස් එකට දා වට්සැප් එකට දානුනේ හෝම ගෲප් එකට ෆොටෝ එකක් නම්ම ලියලා අනිවාර්යෙන්
තදිශ නවෝද්‍යය. තදිශ නවෝද්‍යය කැන් යු සී ද ස්ක්‍රීන්? ස්ක්‍රීන් එක පේනවද? තදිශා නවෝද්‍යය නේද? ඔකේ. ඔකේ, වෙරි ගුඩ්. ඕල් කරෙක්ට්. හරි හරි, වෙරි ගුඩ්. ආල් ගුඩ්. නෙක්ස්ට්. ධනුෂ්. ඕකේ, වෙරි ගුඩ්. ඔන්න දැන් වැඩ පිළිවෙලයි. මනීෂා ෆෝ අරගෙන තියෙනවා. චන්දුල්, ඕල් කරෙක්ට්. ශමෙන්, ඕල් කරෙක්ට්. කොස්ටස් දැන් ස්ටාස් අලවන ප්‍රවණතාවේ අඩුයි ආයි නේද? දැන් විනුල, ඕල් ක්‍රෙඩිට් රන් දිනවා. දැන් මේ පින්තූරෙක වෙනම ඇඳලා කලර් කරලා කපලා අරගෙන තමයි මේක අලවන්න ඕනේ. පික්චර් එක දැන් මේක මෙතන දාලා මේ වෙනම ඇඳලා කලර් කරලා කපලා මෙතන අලවන්න. සමාන්දි, සමාදි. ඕකේ, වෙරි ගුඩ්. ඕල් ක්‍රෙඩිට් අරගෙන දිනවා. පමාජි, ලස්සනට තියෙනවා. ඇක්ටිවිටි එක තියෙන බාර. ඕකේ, වෙරි ගුඩ්. සෙනුයි, සෙනුමි. සෙනුමි තුන ඔය තියෙන ලස්සන වැඩ පිළිවෙල දරවග කුරු වෙන ලස්සන පිළිවෙල වැඩ කරන ඔෂද බාර නෝ ලස්සන ඇක්ටිවිටි එක. වෙරි ගුඩ්. ප්‍රී ස්කූල් දරුවෙක් නේ බාර නෝ පිළිවෙලට වැඩ කරපු දරුවන්ගේ ඔක්කොම හරි කියලා කියනවා. හරි ලස්සනයි මේ වැඩේ. එවන් වටේට අවුට්ලයින් එකකුත් ඇඳගෙන දරුවෝ කොච්චර ආසාවෙන් මේක වැඩ කරනවා ඇද්ද? මේ පොත්වල හරියට වැඩ කරන අය. එවන් රන්දි ඕල්සෝ වෙරි ගුඩ්. රන්දි උත්තරේ තියෙනවා. ඕකේ, දැන් එච්චර දෙන්නේ. ඉස් දැට් ඕල්? 10 දෙනා දෙවන්. අනික අය මොකද කියන්නේ? පුරේ දන්නේ. ඔත් පෙන්නන්නේ මොකද ඇත්තේ? තව දුරස් දිනක් ඉන්නවා. කතා කරන්. තාම කරනවද? මොකද්ද කතා කරන්න? මයික් ඔන් කරලා තව වෙලා වුණේද? එවන් නැද්ද? කරන්නේ නැද්ද? විනුල සුචිනි මයික්. සර් සොනාලිකේක දැම්මා මේ කිව්වේ නේද? දැන් ඉතින් මොකද කතා කරන්නේ? විනුල දැන් මාක්ස් එවුවද? ෆොටෝ එකක් දැම්මාද විනුල? Yes sir. මේක නේම් එකක් නෑ කියන්න. සොනාලි නැවත එවන්නේ එක මගේ ඇරෙන්නේ නැති. සොනාලි, ඕ රශ්මික. සොනාලි තමන් සර්ක. මේ මේ සොනාලිකද මේක? ඔව් නම ලියන් ගැයුණා සර් මේ ඉස්සලෙක. නේ. ඔව්. අවුල් කරත්. වෙරි ගුඩ්. රශ්මික, ඕල් කරත්. වෙරි ගුඩ්. මේකෙත් නේම් එකට. කෙම් ඉරශ්මි, ඕල් කරත්. වෙරි ගුඩ්. වැරදිට ලියල් දෙ. මේ ඇක්ටිවිටි පිළිවෙල දෙමාපිය රේට් පෙන්ඩින් ලියලා ඒක පිළිවෙලට කරලා දෙන්න ඕනේ. එෆෝ ටු ඊබුක්ස් ටික ගමු. පින්තූර අලවපු පොතේ පින්තූර වලට
ඇඟිල්ල තියලා what is this කියලා දරුවන්ගෙන් අහලා හැම පින්තූරයකටම රෙඩ් පෙන් එකෙන් කරෙක්ෂන් මාක්ස් දාලා අවසානයේ ඔක්කොම හරිනම් ස්ටාර් මාක් එකක් දෙන්න වීඩියෝ ගුඩ් දාලා වැරදිට කියන ඒවාට ක්වෙක්ෂන් මාක් එකක් දාන්න පින්තූරෙත් කැපිලා යන විදියට දෙමාපිය වැඩේ කරන්න ඉක්මන් කරලා. ඒ අද තුල කියන්න can you see the screen screen එක පේනවද කියලා. ඒ වගේම Oh, sir. can you remember the page No, number sir. පිටු අංකයේ ගිහින් අපි කරා මේ දින් clean මේක දරම් verbs කොටුල කොටස් ගන්නනේ අපි කරන්න දැන් verbs දෙකම එකපාර කළාද ගිය සතියේ? ඔව් සර් දෙකම එකපාර කරා. එතකොට වීඩියෝ ක්ලිප්ස් දෙකක් එවන්න සිද්ධ වුණා නේද? ඒ වීඩියෝ ක්ලිප්ස් දෙකට ගත්ත ලකුණු ගන්න දාන්න. ඒ දෙකට දානකොට මෙන්න මෙහෙමයි දාන්නේ. මේ 1 කියලා දාලා එකට කීයද 10. ඊට පස්සේ 2 කියලා දාලා දෙකට කීයද 10. මොකද අපුවා මැති. chat box එකේ message ටික දාන්න. ඒ වගේම page number 35 35 වෙනි පිටුවටත් ලකුණු ගන්න දාලා v. දාලා stars mark paste කරන්න. ඔක්කොම හරිනම් ලොකු correction mark එකක් v. good 10න් ලකුණු ගන්න දැම්මා. stars 3ක් paste කළා. 35 page number 35. ඒ වගේම verbs 2 තියෙනවා page number 38. turn to page number 38 and mark this one also මේකත් mark කරන්න මේ විදිහට like this. correction mark එකේ ලකුණු ටික දැම්ම වීඩියෝ එකට දැම්ම ස්ටාර් තුන paste කරා. ඒකත් mark කරා. Now I'm going to check your marks. මෙතුම් නෙමෙයි sorry. මෙතුකි all correct run තිනෝ. සෙවුමිත all correct videos දෙකටම. ඕෂද all correct. සෙනුමි, සොනාලි, ඔකිත්මා, සමිනි රාශ්ව, සමාදි, තදීෂා, රශ්මික, සනුදි. මේ තමයි ඕල් කරෙක්ට් අරගෙන තියෙන්නේ ධනුෂ්. හරි. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්න එන්න පිරිසත් අඩු වෙනවා වගේම සම්බන්ධ වෙන පිරිසත් වැඩ කරන ප්‍රවණතාවය අඩුයි. හරිද? මේකත් අර සාමාන්‍ය ගෲප් එකක් මට්ටමට පත් වෙලා අවසාන වෙනකොට එන අයක වැඩ කරන්නේත් නැහැ. එහෙම තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නොවෙන්න කියන විදිහට වැඩ කරන්න පුළුවන් අය විතරක් පන්තිට ආපුවම හොඳටම ප්‍රමාණවත්. නිකන් දරුව එක්කන් ඇවිල්ලා වැඩක් නැහැ. හරි. ඒක 5 දෙනෙක් 6 දෙනෙක් වුණත් අවසන් වෙනකම් පන්තිය කරලා ඔයාලා ඊළඟ ලෙවල් එකට දානවා අවසන් වෙනකම් වැඩක් කරන්න පුළුවන් දෙමාපියෝ පිරිස එකතු කරලා. සර් දැම්මන් දේවා. එහෙම ලකුණු දාන්න කියනකොට දාන්න ඕනේ. මේ වැඩවලට අනුගත වෙලා වැඩ දිග කරන්න ඕනේ. ඒක හැමදාම බලෙන් පස්සෙන් ඇවිල්ලා කිය කිය කරවන මට්ටමට එන්න එපා. දැන් මේක batch 13 කියන්නේ සෑහෙන කල් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේ දක්වාම ඇවිල්ලා කියලා 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 කර ගන්න මට්ටමට තියාගන්න එපා. කණ්ඩායමක් වුණාම ගෲප් එකක් වුණාම පරණ වෙන්න මැචුව වෙන්න ඕනේ, පරිණත වෙන්න ඕනේ. මේ ක්‍රමවේදයන් හොඳට උගහාගෙන කියන විදිහට පිළිවෙලට වැඩ ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අද ආරම්භ කරපු ඇක්ටිවිටි එකටම 25ක් හිටියත් දැන් මේ 12 දිනයි ලකුණු. හරි. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන. ලකුණු දාන්න කිනුර දාන්නේ නැහැ. හරි. මේ වගේ දේවල් හරි. හරි. ඔකේ බල. මනීෂා ඕල් කරෙක්, සදේව් ඕල් කරෙක් කියලා දාලා තියෙනවා. ඔකේ. අවිනුල ඕල් කරෙක් කියලා දාලා තියෙනවා. ඔකේ. Next. Today we are going to learn about what body parts ne body parts එකත් දෙකක් කරන්න පුළුවන් body parts එකෙත් හරි body parts එකෙත් එක ළඟ දෙකක් තියෙන නිසා දෙකම අපි ඇද කරනවා බලන්න දෙමාපිය ලියලා දෙන්න red pen එකෙන් leg කකුල nose නාසය eye ඇස hand අත ඉය කන ෂෝල්ඩර් උරහිස ෆේස් මුහුණ චින් 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 නිකට නෙක් නෙක් බෙල්ල
දැන් ඔය චින් කියන එක එහෙම දාන්න නැහැ. චින් කියන්නේ නිකටට චින්. දරුව බලා ගන්න ලෙග් කකුල, නෝස් නාසය, අයි ඇස, හෑන්ඩ් අත, ඉය කන, ෂෝල්ඩ උරහිස, ෆේස් මුහුණ, චින් නිකට, නෙක් බෙල්. අමාරු වචන ටික මාක් කරගමු. අපි අනිත් පේජ් එකේ අනිත් ඇක්ටිවිටි එකත් බලලා දෙකම එකට අමාරු මේවා ටික විතරක් දාගමු. මේ දක්වා අපි දන්නේ නැති ඒ වගේ වචන පහක් අපි හොයාගමු. දෙකින්ම එකතු කරලා අවසානේ හොම්වර්ක් දාන්න මේ ඇක්ටිවිටි එකට. පේජ් නම්බර් 42 42 හොම්වර්ක්, 43 43 හොම්වර්ක්. ඔය දෙකම හොම්වර්ක්. දැන් කරන විදිය දන්නවා. බොඩි පාර්ට්ස් 2 එකත් ලියලා දෙන්න දෙමා. අපි රෙඩ් පෙන් එක අරගෙන nails niyapotu elbow velamita toe toes 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 kino kakuli yagili toes knee dana hisa knee foot patula yati patula hair konne cheeks cheeks kammula kammul cheeks cheeks kammula fingers fingers ඇඟිලි fingers 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 ඇඟිලි tooth tooth දත දරු බලා ගන්න nails නියපොතු elbow වැලමිට toes කකුල ඇඟිලි knee දන හිස foot යටිපතුල එයා කොණ්ඩය cheeks කම්මුල් fingers ඇඟිලි tooth දත. හරි, අමාරු වචන පහමක් කර ගන්නද? cheeks ගමු අහලා නැහැ ඊට කලින් අපි ලොකුවට. toes ගමු, elbow ගමු 1 2 3, knee ගමු 4, elbow toes knee cheeks. අපි ගොඩක් වෙලාවට දන්නේ නැති වගේ හතරක් මෙතනින් ගන්නවා. ඉතුරු එක උඩ ඇති ගිහිල්ලා මහක් කරගන්න. ගත්තින් චින් කියලා, චින් චින් නිකට නිකට කියන එක උඩ එකේ. චින් කියන නිකට කියන එක. එච්චර අපිට දන්නේ නැති එකට තියෙන උඩ එකේ. මේ චින් කියලා නිකට කියලා තියෙන එක. හරි. එහෙනම් මොනවද අද අමාරු වචන පහ? elbow toes knee face. sorry face name cheeks cheeks and chin. හරි, ඔන්න අමාරු වචන පහ. ඒ වගේම දාන රෙඩ් පෙන් එක අරගෙන homework මෙන්න මෙතන page number 41 එකට homework දාන්න. video clip එකක් ඕනේ. ඒ වගේම 44 එකටත් homework දාන්න. ඒකටත් video clip එකක් ඕනේ. ඉතින් අමතරව මේකත් හෝම 45 හෝම 46 හෝම දැන් ඔය දෙකම හෝම්වර්ක්. يعني අර පසු ඇක්ටිවිටීස් දෙකත් හෝම. දැන් C-book එකේ ඉන්න සර්. C-book එකේ සර්. Papers discussion book එකේ නේද? හරි. Can you see the screen? Screen එක පේනවද? And can you remember the page number that we have finished at last week? Yes, the repeat one. පහලේ වීඩියෝ එකක් කරන්න කොහොමද? Word collection 2 එකේ. පේජ් නම් එක 15. තාම මුල හරි නේද? හරි. කියන්නේ exam කීයක් කරලා තියෙන්නේ මේ වෙනකොට? exam paper එකක් කළා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි තාම අලුත් මේ මේ papers discussion ප්‍රෝග්‍රෑම් එකට. හරි. මේක අවසාන වැඩසටහන මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ ෆවුන්ඩේෂන් 2 එකේ.
ඒ අලුත් වුණාට දැන් එක සතියක් එක පේපර් එකක් කරලා එක වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටියකුත් කරලා දැන් හුරුයි පුරුදුයි කොහොමද මේක කරන්න කියන කාරණාව. පේපර් එකක දක්වා ඉගෙන ගන්නවා, පේපර් එක ගෙදරින් කරලා ලකුණු දාගෙන එනවා, වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටි එක වීඩියෝ ක්ලිප් එකක් කරගෙන එනවා ගෙදරින්. ওই ටික දැන් අවබෝධයි. හරි. එහෙනම් අපි මෙතනින් පහළට තමයි ගිය සති සාකච්ඡා කළේ. මේ පිච්චේ එක ගෙදරින් ගන්න ඉන්නකෝ වෙලා නැති නිසා දරුවන්ට ඒකට බලලා වෙරි ගුඩ් මාක් දාලා දෙන්න. ඒ වගේම මේවා අපි ක්ලාස් එකේදී කළා. වර්ඩ් කලෙක්ෂන් එක තියෙනවා. වර්ඩ් කලෙක්ෂන් 2 එකට ගත්ත ලකුණු ගන්න out of 10 marks දැන් chat box එකට දාන්න. Sir, හරිද? myself video එකක් ගත්තා sir. myself එකක් ගත්ත video clip එකක්. හරි. එහෙනම් මේක බලමු. ඒකටම හරි. වර්ඩ් කලෙක්ෂන් එකට ලොකෝ correction mark එකක් දාලා video good කියලා දාලා 10න් 10 දාලා මේ පින්තූර කැපෙන්න තමයි මේ වැඩේ කරන්නේ. stars paste කරන්න. ඒ activity කරලා දෙන බොහොම සුළු පිරිසයි. මනීෂා all correct. සදේව් නෑ මේ ඒ කලින් එක ඈ මේ කරලා තියෙන නයාෂි සමාධි මෙතුකි ධනුෂ් ඖෂධ රශෝණ දිනුදි විනුල සෙනුමි ඉරශ්මි 10 දෙනයි පමාජි රශ්මික සොනාලි දෙවිමිත ඔකිත්ම 15 දෙනයි ශබේනි රාශ සදේව් රන්සි සශිකා ශනුදි මට විනාඩියක් දෙන්න කමෙන්ට් එක දාලා එන්න මම කමෙන්ට් මහන බැරිද කියලා බලන්න පුළුවන් පස් දිනක් තමයි කරලා නැත්තේ නුහත් කරලා ඔකේ දැන් මේ නැවත අපි බලන්න වෙනවා ලකුණු මේ myself එකත් අපි කළාලුනේ මෙන්න මේ page number 10 වල දැන් දාන්න 10න් ලකුණු ගන්න page number 10 එකේ කරපු අය video clip එකේ උපුවයි මේ වාක්‍ය හය දැන් දාන්න video clip එකට myself ගැන ඒ ලකුණු ගන්න දාපු අය page number 16 16 වෙනි පිටුව දරුවන්ට බලලා දෙන්න මේ මේ පිරිමි කියන එක නෑ ඒකට වෙන එකක් ඇති බලලා දෙන්න ඔක්කොම හරිනම් video good දාලා ස්ටාර්ට් කරනවා paste කරලා අද පාරම ලෑස්ති වෙමු 16 වෙනි පිටුව බලන්න දැන් ඔන්න වීඩියෝ ක්ලිප් එකේ උපුවායේ සෙනුවර ඖෂධ රශෝණ මෙතුම් ශෂිකා දිනුදි මෙතුකි ශබරි රාක්ෂ රශ්මික සොනාලි 10 දෙනයි සමාධි සෙවුමිත සෙනුමි චඳුල් දනුෂ් 15 දෙනයි ඔකිත්මා පමාජි නයාෂි තදිෂා විනුල 20යි වැඩ කරන 20යි සදෙවින් හරි ඔකේ නෙක්ස්ට් අද අපි යනවා page number 17 ඉඳලා තමයි අපිට අද කරන්න තියෙන්නේ බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා exam 2 එක කළා නේ අපි එක කළා ඔව් සර් දැන් exam 2 එකට ගත්ත ලකුණු ගන්න දැන් out of 100 marks ඉක්මන් කරන්න chat box එකට දාලා මෙතනත් red pen එකෙන් දාන්න ඕනේ කීයද කියලා CNC එකම ගත්තා විතරක් v. good කියලා දාලා මෙතනත් ස්ටාර් 3ක් paste කරගන්න පොතේ. අපි බලමු සෙවුමිත 100% අරන් තිනවා ශමේනි රාශ්ව මෙතුකි දිනුදි ඖෂධ මේ ඔක්කොම 100% අරන් තිනේ very good. ඒ වගේම රිෂෝණ සිනුමි තදෙව් සමාධි සස්සරණි විනුල. ඔය ඔක්කොම 100% අරගෙන තිනවා. ඒ වගේම ධනුෂ් රශ්මික හොඳයි නේ. මනීෂත් 100%. පමාජිත් 100%. ඉරාස්මිත් 100%. වැඩ කරන හැමෝම අරගෙන. ඔක්කොම සීයේ පේපර් එකට. So happy. Excellent. Very good. You all are very good. Next අපි යමු 18 page එක මොකක් තියෙන කියලා බලන්න. මේක එපා. මේ 18 වෙනි පිටුවේ එපා. අපි ඒකම තියන මෙන්න මෙතන 19 වෙනි පිටුවේ කරනවා ඒක. එන. දෙමාපියෝ ලියලා දෙන්න. මෙන්න මේ ටික I මම V අපි යු සර් මෙන්නට ගහ ඔබ ඔබලා දෙකම ලියන්න දේ ඔවුන් දෙමාපිය ලියලා දෙන්න හි ඔහු she ඇය it ඌ නැත්තං ඒක උඹලා ගන්න I කියන්නේ මම V කියන්නේ අපි U කියන්නේ ඔබ ඔබලා D කියන්නේ ඔවුන්
he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ එක. හරි. දැන් දෙමාපියෝනේ ලියන්නේ දරුවව අහගන්න මාත් එක්ක. දෙමාපියෝ ලියයි දරුවව අහගන්න, ස්ක්‍රීන් එක දිහා බලාගන්න දරුවෝ. වෙන වැඩ අතර කරන්න. සර්වනාම පද දන්නේ නැහෙනි. ඒක ඕනේ. ප්‍රොනවුන්ස් කියලා මතක තියාගන්න ඕනේ අදින් පස්සේ. ප්‍රොනවුන්ස් කියලා જાතියක් තියෙනවා. මොනවද? ප්‍රොනවුන්ස් කියන බලන්න. ප්‍රොනවුන් ගන්නකෝ. ඒක කියලා කියලා ගෙදරදී පුරුදු වෙන්න. එතකොට ඕක පුළුවන් වෙනවා. ගෙදරදී පුරුදු වෙන්න ප්‍රොනවුන්ස් කියලා කියන. දැන් මේ ප්‍රොනවුන්ස් කියලා જાතියක් තියෙන මයික්ස් ඔෆ් කරගන්න. මේ ප්‍රොනවුන්ස් කියලා જાතියක් තියෙනවා. අර අපි සිංහලේදී මම, අපි, ඔයා, ඔබ, ඌ, ඒක, ඇය, ඔහු කියන්නේ අන්නේ ටික එක තැනකට ගෙනල්ලා ඉංග්‍රීසි වල ප්‍රොනවුන්ස් කියලා උගන්වනවා. එතකොට හරි ලේසියි අපිට. නම තමයි ප්‍රොනවුන්ස් මේවට කියන්නේ. දැන් ඔයාලට ප්‍රොනවුන්ස් ටික මම විනාඩියෙන් පුරුදු කරනවා. විනාඩියෙ නෙමෙයි තප්පර දෙක තුනේ. අනිත් වැඩ නතර කරන්න ප්‍රොනවුන්ස් ටික තප්පර දෙකෙන් තුනේ පුරුදු කරවන්න යන්නේ. සෙනුමි දෙයි හර. ඕකේ. හරි. මනස දැන් ගන්න මෙතනට. මම මේ කියන එක කෙරෙහි අවධානය යොමු කරන්න පොඩි තාලයක් තියෙනවා. මම මේ කියන වචන ටික අහගන්න ඕනේ. I V U they he she it. මතකද? I V U they he she it. අනේ කියමු. I V U they he she it. බලන්න කියමු. I V U they he she it. ඔක කියමු. I V U they he she it. තබර. I V U they he she it. කොහේම මට පේනවා කටවල් හොල්ලනවා. I V U they he she it. තබර. හැමෝම කියන්න ඕනේ. ඒ තාලෙට කියන්න. I V U they කියලා පොඩ්ඩක් කඩලා ඊට he she it. කොහමද? I V U they he she it. හරි හැමෝම ඇස් අහගන්න ඕනේ. මම බලන් ඉන්නේ දැන්. ඇස් අහගෙන කියන්න ඕනේ. ඇස් අහගෙන. කො. ඇස් අහගන්න. Close your eyes. ඇස් අහගන්න ඕනේ පමාදිල කො. I V U they කියන he she it. I V U they he she it. දැන් තනියම කියන්න ඇස් අහගෙන. I V U they ධනුෂ් ස්විච් ඔන් මයික්. ධනුෂ්, ධනුෂ් විතරයි ඈ. හරි ඇස් දෙක වහගන්න ධනුෂ්. දැන් කියන්න ප්‍රොනවුන්ස් ටික. I V U they he she it. ඔෆ් කරන්න මයික්. ඔෆ් කරන්න. තාම කාටවත් බෑ හරියට. තාම කාටවත් බෑ හරියට. බලන්න සමි නිරාශ කියමු බලන්න. අනිත් අය ඔෆ් කරගන්න මයික්. සමි නිරාශ. මං කියන එකක් ඇහෙන්නේ නැහැ සමි නිරාශට. හා මයික් ඔන් කරන්න. හරි ක්ලෝස් යුවර් අයිස්. ඇස් වගේ වහගෙන කියන්න බලන්න. I V you they he she it. ආ ශමිනි දාසට මතක හිටියා. ආ වෙරි ගුඩ්. ඔය තියෙන. අයියාට මතක හිටලා. ආ ආ ඕෂද මෙස්සිලටත් පුළුවන්ලු. හා කියමු බං ඕෂද මෙස්සිලු. I V you they he she he she I V you they ආ ඕෂද කීවසරද? ආ ඕෂද කීවසරද? ප්‍රීස්කූල් සර්. ආ ඒක බං ඕෂදගේ වොයිස් එකේ ක්ලියර් එක. ඕෂද ආය සර් කියන්නම්ම කියලා අවස්ථාව ඉල්ලගෙන කියලා දැම්. බලන්න ප්‍රී ස්කූල් ඉන්න ඕෂදට පුළුවන් නම් හැමෝම පුළුවන් ඉන්න ඕනේ. ඕෂද වෙරි ගුඩ් බෝයි. දැන් ප්‍රොනවුන්ස් ටික පුළුවන් නේ. හරි. ආහා. ආ තදි ශත් ඒ දේ හී හී ඉස් ටී. යා කිය. මේ හී තියෙන. හීස් ටී. හීස් ආ නියමයි. යා කිය. ආ කිය. වෙරි ගුඩ්.
හොඳයිනි. එතකොට මට කියන්න දැන් නෝ. හරි. ඒලා ආ පුළුවන් අය කියන්න. ආ මේ දුක කියන්න. I will be T. I will be T. හරිය මට හැන කරාට දැන් සර්ට් එකෙන් කියන්න ලකුණු හම්බෙන විභාගෙට පාස් වෙනවා. මම පාස් කරන්නේ. ආ බලන්න කියන්න. ඊවට කියන්න. හරි දැන් ඇති ඈ මම හැමෝගෙම ගන්නවා මෙන්න මේ විදියට. හැබැයි මේ විදියට දැන් මේක හෝම්වර්ක් දාන්න. ඔන්න දෙමාපි මන් ටිකක් පුරුදු කරවල දුන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් පුළුවන් මෙයාට. දැන් ගෙදර ගිහිල්ලා තියෙන්නේ I කියන්නේ මම. We අපි. You ඔබ ඔබලා දෙකම ඕනේ ඈ. He ඔහු. She ඇය. It ඌ ඒක දෙකම ඕනේ ඈ. මම ඔන්න දෙමාපියන්ගේ බර අඩු කළා. එයාට ඉංග්‍රීසි වලින් පුළුවන්. Video clip එක ඕනේ මෙහෙම. හොඳට අහගන්න. මම video clip එක ඕනේ මෙහෙම. මේ විදිහට තමයි. Sir, they. Mic off කරගන්න. Get what you want to cut it, මොනායි? I will you there he is. දෙකේ වචන පැහැදිලි නැහැ. දෙක කියන්නේ ඔවුන්. ඔවුන්. ඔවුන් ඔවුන්. හරි අහගන්නු. දැන් මේ විදිහට තමයි මට වීඩියෝ ක්ලිප් එක උනේ. මෙන්න මේව. Good evening sir. My name is Irashmi. I am in grade 2. Pronouns. I, we, you, they, he, she, it. ඔතන දෙනකම දරුව තමයි කියාගෙන කියාගෙන යන්නේ. ඊට පස්සේ දෙමාපිය පටන් ගන්නවා. I කියන්නේ දරුව කියනවා මම. එතකොට we දරුව කියනවා අපි. You දරුව කියනවා ඔබ ඔබලා. දෙමාපිය කියනවා they දරුව කියනවා ඔවුන්. පැහැදිලිද? දරුව තමයි මුල් ටික එකටම කියාගෙන ඉන්නේ. කොහොමද කියන්නේ? Good evening sir. My name is Sadeuransit. I am in grade 2 pronouns දරුවම තමයි කියන්නේ එක දිගට කියන්න ඕනේ I V U D he she it ඊට පස්සේ තමයි දෙමාපිය පටන් ගන්නෙ ආයෙනම් කියන්න I වල තේරුම මම we අපි you ඔබ ඔබලා they own he ඔහු she ඇය it ඌ එක කියලා කියවා thank you sir දෙමාපියන්ට පැහැදිලිද ඒ විදියට මෝනේ හෝමක් දැම්ම හරි ගියා ඉස්සරහට ආයි මයිසෙල් එකක් හම්බෙනවනේ මෙන්න මෙතන ගෙදරින් ඇඳ ගන්න හෝම් ඔයාව හරි ඒක හෝම් මේක දැන් අපි ගන්න රීඩින් ඇක්ටිවිටි එකක් විදියට දරුවන්ගේ රීඩින් චෙක් කරනවා අපි කියවීම කොහොමද කියලා චෙක් කරනවා ඒක වෙන්නේ මෙහෙමයි දෙමාපිය බලන්න ඉංග්‍රීසි වලින් තියෙනවා my name is pubudu සිංග්‍රීසියෙන් තියෙනවා my name is pubudu මගේ නම pubudu සිංහලෙන් තියෙනවා දෙමාපිය තමයි මේක දැන් දරුවන්ට කියලා දෙන්න ඕනේ බලන්න i am 6 years old මට වයස අවුරුදු 6යි දෙමාපියන්ට දන්නේ නැත්නම් මේවා බලලා දරුවන්ට කියලා දෙන්න පුළුවන් තේරුම කියලා දෙන්න දෙමාපියو කියවන්න දෙමාපියو කියවන්න දන්නේ නැත්නම් සිංහලට කියව ගන්න දෙමාපියو දරුවට සිංහලයි ඉංග්‍රීසි දෙකම මේ තුනම මෙහෙම කියලා දෙනවා එකටම හරිද මම කියලා දෙන්නේ නැහැ මොකද ඔක්කොම ලියලා තියෙනවා හරි දෙමාපියو කියලා දෙන්න දරුවන්ට next ඊට පස්සේ මේ දැන් හරි මම කියලා දෙන්න කරන්න ඕනද ඊට පස්සේ දරුවට මේ ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක විතරක් පේන්න දීලා මේ ටික මොකෙන් හරි වහ ගන්න ඕනේ ආ හරි පුතා කියවන්න දැන් මේක හරි කියුවා මේක වහගෙන ඉවරලා මේ ඉංග්‍රීසි ටික විතරක් පේන්න දීලා කියව ගන්නවා ඉංග්‍රීසි ටික විතරක් කියව ගන්නවා මේ වාක්‍ය ටික සෙට් එකම 1 2 3 4 5 6 7 8 9 මේ වාක්‍ය නමේම කියව ගන්නවා ඉංග්‍රීසි ටික විතරක් පෙන්නලා එයාගේ කියවීමේ හැකියාව පිළිබඳ දෙමාපියෝ සෑහීමකට පත්වන්නේ ලකුණු කීයකින්ද කියලා 10න් ලකුණු ගන්න මෙතන දාන්න ඕනේ මට දෙන්න පුළුවන් 10න් 5යි මෙයාට 6යි 7යි 8යි 9යි 10න් 10ම දෙන්න පුළුවන් සර් කියලා ඉතින් අය 10න් 10ම දුන්නොත්
V dot good කියලා දාලා ස්ටාර්ස් තුනක් පේස්ට් කරන්න ඕනේ 10ට එකක් හරි අඩු නම් V dot good ස්ටාර්ස් දෙන්නේ නැහැ. දෙමාපියන්ට බුද්ධිමට්ටමක් තියෙන්න ඕනේ මේ දරුවා මේක ප්‍රොනවුන්ස් කරලා මේක කියවන විදිය අනුව 10ට අනු 10 10 ලකුණු ගන්න දෙන්න පුළුවන් වෙනවා දෙමාපියන්ට. දෙමාපියන්ගෙන් මම ඒ ගන්නෙ තහවුරුවක් කොහොමද මෙයාගේ දැන් පිළිබඳව. නිසා දෙමාපියන්ට පැහැදිලි මම කියමුදේ. Yes sir. ආයි පැහැදිලි කරන්න. පැහැදිලි නැත්නම් මේක දරුවන්ට එකටම කියලා දෙනවා දෙමාපිය එකටම දරුවන්ට මම කියලා දුන්නේ නැහැනේ. ඉංග්‍රීසි එක කියවා සිංහල දන්නේ නැත්නම් බලලා කියලා පුතා මේකේ මේ මේ කියවන්නේ මෙහෙමයි තේරුම මෙහෙමයි. හා කියලා දුන්නා. ඊට පස්සේ ආවද මේක කියවන්න කියලා ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක විතරයි පෙන්වන්න යාට. අර ඉංග්‍රීසි ඒව පෙන්වන්න එපා. ඒව බලන් කියවයි නැත්නම් ඒක වහගෙන ඉංග්‍රීසි එක විතරක් යාට කියවන්න දෙන්න. එයා ගොතක ගහක් කියවයි හදන්න යන්න එපා. මේක දැන් පොඩි ඇක්ටිවිටි එකක් ගන්න. දැන් උගන්නන්න වෙලාවක් නැහැ. එයාගේ දැන් තියෙන නොලෙජ් එකෙන් කියවීමට අපි 10න් කීයක් දෙන්න පුළුවන්ද කියලායි බලන්නේ. එයා වැරදියට කිව්වත් කරන්න දෙයක් නැහැ. යාට කියවගෙන යන්න කියන්නේ. හරිද? ආයේ හරි ගස්ස ගස්ස කියවල 10න් 10 දෙන්නේ නැහැ. ඔයා වැරද්ද කියලා දුන්නාට එයාගේ වැරදි වලු තියාගෙන 10න් ලකුණු ගානක් දාන්න ඕනේ මෙතන. ඒ 10න් ලකුණු ගාන මට chat box එකටත් එපමණ ඉක්මන් කරන්න. හරි. මම දෙන්නෙත් මේකට විනාඩි 10ක් දෙන්නම්. 10ක් වැඩි ඊට කලින් ඉවරුනොත් ලකුණු ගාන දාන්න ඕනේ chat box එකට. finished කියලා නෙමෙයි ලකුණු ගාන දාන්න ඕනේ. විනාඩි 10ක් දෙන්න. වැඩි විනාඩි 10ක් ඈ මේ මේ දරුවන් කියවන්න පුළුවන් දෙ ඉක්මනට කරලා 10න් ලකුණු ගන්න දාලා මටත් දාන්න yes අදීෂාගේ අම්මා මේ සර් යා මේ මිස් පුදු කියන යාගේ නම දාලා ඕනවා එතකොට අම්මගේ අම්මගේ නමත් මගේ නම දාලා එහෙම කියනවා ඒක කමක් නැහැ නේ සර් මේ අක කමක් නැහැ කමක් නැහැ එයා එහෙම කියනවා කමක් නැහැ එයා මේකේ තියෙන එකවත් කමක් නැහැ ඔයාලා විස්තර දාලා කියවත් කමක් නැහැ ගැටලුවක් නැහැ වීඩියෝ මුකුත් මට එවන්න එපා මට ලකුණු ගන්න විතරයි මේක හෝම්වර්ක් එකක් නෙමෙයි දැන් කරලා ඉවර කරනවා මේ ලකුණු ගන්න දාන්න හරි සර් thank you හරි
Only 9 students have finished this activity. Any Hi. Okay, time so වෙලාව අවසන්යි බලමු අපි කොහොමද ලකුණු තත් වේ කියලා. රශ්මිකට all correct දීලා තිනවා, සිනමිටත් all correct දීලා තිනවා, ශනුදිට 9,
පොඩි අඩුපාඩුවක් ඇති. තදිෂටත් 9, විනුලට ඕල් කරෙක්ට්, ඕෂධරත් 9, ශමිනි රාශිට ඕල් කරෙක්ට්, මිතුකිට ඕල් කරෙක්ට් දීලා තියෙනවා, ඉරශ්මිට ඕල් කරෙක්ට් දීලා තියෙනවා, ඔකිත්මට ඕල් කරෙක්ට්, සෙනුවරට ඕල් කරෙක්ට්, සොනාලිටත් 9 ලැබිලා තියෙනවා, රිෂෝනටත් 9, සදෙවුටත් 9, ධනුෂ්ට 7, සමාධිට 6, සෙනුමිතට 9, නයාෂිට 5, දිනුදිට 7. එක එක මට්ටම් වලින් ලකුණු ලැබිලා තියෙනවා. එයා 9 10 ගත්තුවා. එයා හොඳ මට්ටමක ඉන්නවා. අර පහට වගේ ආපු අය භාගෙට භාගයක් වගේ අඩුවෙනි. එයාලා තව ටිකක් මදි. තව ඉස්සරහට යනකොට ඇක්ටිවිටීස් ටිකක් වැඩිපුර කරගන්න වෙයි. එයාලගේ ඒ මට්ටමට ගේන්න. එහෙමයි නැත්නම් ආය අර F42B sounds book එක කරන්න. ওই පහක් වගේ අඩු අය තියෙන, පහ හත වගේ අය. නැවත sounds book එකේ අර ඇක්ටිවිටීස් poems කියවන්න දෙන්න දෙමාපියෝ. 10 ලොකරේෂන් මාක් එකක් දාලා වීඩියෝ ගුඩ් දාලා ස්ටස් තුනක් පේස්ට් කරගන්න. අනිත් අය ලකුණු ගාන විතරක් දාගන්න. වර්ඩ් කලෙක්ෂන් 3 අපිට හම්බ වෙන වලින් වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටි එක අද. හරි කට්ටියම කියවන්න ගමු. බයිසිකලය බයිසිකල්. හරි කියවන්න ගමු. බයිසිකලය බයිසිකල්. බයිසිකලය බයිසිකල්. බයිසිකලේ බයිසිකල්, පෙට්ටිය බොක්ස්, දොඩම් ඔරෙන්ජ්, ගම් ග්ලූ, ඌරා පිග්, රාක්කය කබට්, කුණු කූඩේ ඩස්බින්, බැලුනේ බැලුන්, අශ්වයා හෝස්, කට මවුත්, අත හෑන්ඩ්, කකුල ලෙග්, කන ඉය, නාසය නෝස්, ඇස අයි, ගස ට්‍රී, විදුලි පංකාව ෆෑන්, කරාමය ටැප්, බෙරය ඩ්‍රම්, කිරි මිල්ක්. ඔකේ හෝමක් දාන්න වීඩියෝ ක්ලිප් එකක් ඕනේ මේකේ. මේකත් හෝමක් දාන්න පේජ් නම්බර් 22 හෝමක් දාන්න. ගෙදර ගිහලා බලබල ලියන්න පුළුවන්. දැන් දන්නවා ඒක ගෙදරින් ලියන්න බලබල. එක්සෑම් 3 එකත් හෝමක් දාන්න. හරි. අපි නම් පේජ් නම්බර් 24 24 වෙනි පිටුවට. disease කියන pattern එක තමයි අපිට දැන් මෙතන ඉගෙන ගන්න තියෙන්නේ දුවේ පුතේ. this is ඒ කියන්නේ අපිට ළඟ තියෙන එක දෙයක් පෙන්වන්න පුළුවන් අතින්. පැන්සලක් මේක කාර් එකක් කියලා කොහොමද කියන්නේ අපි? this is a car. එකක් නිසා a එන්න ඕනේ.
මේ බල්ලෙක් කියල කොහොමද කියන්නේ? This is a dog. This is a dog. මේ පෙට්ටියක් කියල කොහොමද කියන්නේ? මේ පෙට්ටියක්. මේ පොතක් කියල කොහොමද කියන්නේ? මේ පොතක්. This is a book. මේ බෝලයක් කියල කොහොමද කියන්නේ? මේ බෝලයක්. මේ බයිසිකලයක් කියල කොහොමද කියන්නේ? මේ බයිසිකලයක්. මේ ඌරෙක් කියල කොහොමද කියන්නේ? මේ ඌරෙක්. මේ බයිසිකල්. This is a pig. හරි දැන් අහගන්න මයික් ඔෆ් කරගන්න. ඇක්ටිවිටි එකක් තියෙනවා තනියම කරන්න තියෙන දෙමාපිය කියලා දෙන්න එපා. මේ තියෙන පික්චර් එකට හරියන වචනයක් මෙතන තියෙනවා. මේ වගේ. දෙමාපිය කියලා දෙන්න බෑ. දෙමාපිය කියලා දෙන්න එපා දරුවන්ට තනියම කරන්න දීලා අපි බලමු. This is කියලා තියෙනවා මේකට ගැළපෙන වචනේ හොයලා මෙතන ලියන්න ඕන. ඒ ලියපුවාම ඒකේ කලර් එකකුත් තියෙනවා. ලියලා ඒ කලර් එක අවබෝධ කරගෙන ඒ කලර් එකෙන් මේ පික්චර් එක කලර් කරන්නත් ඕනේ. මේ සම්පූර්ණ ඇක්ටිවිටි එක දරුවා තනියමම කරන්න ඕනේ දෙමාපියෝ. දරුවා වැරද්දුවත් බලාගෙන ඉන්න, වැරදි දාන්න බලාගෙන ඉන්න. කිසිම දෙයක් කියලා දෙන්න බෑ. හැබැයි කියලා දීලා වැඩකුත් නෑ. එයාට තනියම කියවලා කරන්න පුළුවන් දිගයි මෙතනදී බලන්න. එතකොට කලර් එක අඳුර ගන්නත් ඕනේ, එකෙන් කලර්ගෙන් පාට කරන්නත් ඕනේ. දැන් කලර් සේම පුළුවන් වෙලා තියෙනත් ඕනේ. එනිසා තනියම කරන්න දෙන්න මේ ඇක්ටිවිටි මම විනාඩි 7ක් දෙන්නම්. කලර් කරන්න තියෙන දා ඉක්මනට කරන්න, විනාඩි 7ක් වැඩි. ඊට කලින් ඉවර වෙනවායි ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න පුළුවන්. හරි. Excuse me, sir. Yes. අර දැන් කරපු ඇක්ටිවිටි එක ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් දාලා තියන්නකෝ.
ඕකේ ඩිසි නැෆ්ටා වෙලා අවසානයි. හරි. It is a yellow jar. කහ පාටින් කලර් කරලා තියෙනවා. This is a red pen රතු පාටින්. අද්දගෙන ඇති black hat කියලා එන්න ඕනේ. මේ දෙක මාරිලා තියෙනවා. Black hat කළු පාට තොපියක් එන්න ඕනේ. This is a green kite කොළ පාට සරුංගලයක් වෙන්න ඕනේ. හරි. word collection දෙකක් දුනොත් වැඩි වෙයි නේද දරුවන්ට එකක් වීඩියෝ ක්ලිප්ස් දෙකක් තියෙනවනේ නේ අමාරු ඒවත් නැන්නේ මේ එතකොට කරන්න පුළුවන් හරි කවන්න තාම මුලට ඒ තියෙන නේ ඉතින් නතර කරන්න exam 4 එක homework දාගන්න exam 3 එකයි 4 එකයි දෙකම එතකොට අද homework හරි කොහොමද තියෙන්නේ අද හෝම්වර්ක් තියෙන්නේ F42 ebook එකේ වීඩියෝ ක්ලිප් එකේ වන්න තියෙනවා F42 ebook එකේ තව word collection වීඩියෝ ක්ලිප් එකක් එවන්න තියෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක් කරන්න තියෙනවා ඒ ටික තමයි අද ගෙදරින් කරන්න දෙන්නේ එහෙනම් තව කල් වේලා නම් තියෙනවා ඉතින් අපිට වෙන කරන්න බැරි වලට පුළුවන් ඉඳලා ඉතුරු පැය භාගේ කරනවා නම් ඔය පේපර් එකක් හරි කරන්න පුළුවන් දුන්න හෝම් පැය භාගයට වැඩි වෙලාවක් තියෙනවා එතකොට වලට වැඩ අඩු වෙනවා ගෙදරදී කරන්න තියෙනවා හරි වැඩ ටිකක් තියෙන මොනවා හරි කරන්න හරි එහෙනම් it is enough for I'm going to stop this class for today මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දෙමාපියන්ට දැනගන්න දේවල් තියෙනවද සර් සදේ වලයිද ඔව් සර් සදේ උමනාමේ වැඩක් කරන්නේ නැහැ සර් මම බල කරත් තමයි කරන්නේ නැත්තම් කරන්නේ නැහැ සර් මේ සදෙව් දැන් එහෙම නොත් අපි ෆේල් කරලා අනිත් පන්තියට දානවා මුල් ඉඳලා එන්නේ ඉතින් වැඩ කරන්නේ නැත්තම් සදෙව් මොකද මේ වැඩ කරන්නේ නැහැ කියන්නේ මුල් ඉඳලා මෙහෙමද සදෙව් නෑ සර් මුලින් ඉඳලා වැඩ කරා දැන් මේ ආ දැන් මේ පන්ති දෙකක් ක්ලාස් දෙකක් අතර ඉඳලා කරන්නේ නැහැ අපි මේ ක්ලාස් එක කට් වුණාද කරන්නේ නැතුණ අතර කරලා අද සතියක් විතර අපි නේද දිගටම කරා නේද පන්තියේ නෑ සර් දිගටම ආවා ඔව් දිගටම ආවනේ දැන් සදේ බලලා බලලා දැන් මේ සතිය හරියට වැඩ කරලා තිබුණ නැත්නම් papers වලට ලකුණු වරන් තිබුණ නැත්නම් මට ආයෙ ලබන සතිය කියන්න අපි ආව fail කරමු එහෙම වුණොත් ඊළඟට ආයෙ අනිත් කට්ටිය එක මුලින් ඉඳලා එන්න ඕනේ නැත්නම් අද මේ සතිය වැඩ කළොත් අපි මේකෙම තියමු මට ලබන සතිය කියන්න මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා දැන් papers දෙකක් තියෙනවා videos දෙකක් තියෙනවා එවන්න ඒව හරියට කළේ නැත්නම් මට ආයෙ ලබන සතිය පන්තියේද කියන්න එතකොට මේ අපි බලමු මොකද කරන්නේ නැත්නම් මේක තියන්න පුළුවන්ද කියලාත් බලමු වැඩ හොඳට කරන්න ඕනේ සදේ නැත්නම් යන්න බෑනේ ඉස්සරහට හරි මේ එහෙම කරගෙන අල්ලගෙන යනවා සර් එහෙම උමනාවක් තමයි තියෙන්නේ සර් ඒක තමයි දැන් ඉස්සරහ දැන් ලෙවල් 1 එක යන ඉන්නේ අපි එහෙම නොත් ඒකට යන්න ප්‍රමාද වෙනවා දැන් මේකෙන් අපි ඉවර කරගත්තේ නැත්නම් වැඩ ටික හරි මොන හරි තව ගැටලු තියෙනවද දෙම අපි යන්න හරි නේ එහෙනම් දරුව වැඩ කරන්න තව පැය භාගයක්ම තියෙනවා වැඩ කරන්න It is enough that I'm going to stop this class for today. Hope to meet you at next week. And goodbye. God bless and three. I be one. Good night, all. Okay.